ඔබතුමා දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. ඉතින් තාම ඇමතිකමක් එහෙමත් මොකද ලැබුණේ නැහැ නේද? නෑ ඒක ඔයාට අයිති වැඩක් නෙවෙයි. ඔයාට අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගේ පාඩිය ඔයා ඉන්න මට ප්‍රශ්නයක් නෑනේ. මට කිසිම ප්‍රශ්නයක් නෑ. මම බොහොම සතුටෙන් බොහොම විවේකයෙන් ඉන්නවා. ඒ නිසා නම් අහන්න එපා. ඒ ප්‍රශ්න ඔයාට වැඩකුත් නෑ. ඔයා කවුද මගෙන් ඒ ප්‍රශ්නේ අහන්න? නෑ නෑ ඕන්නේ. ඒ ප්‍රශ්නේ ඕන්නේ. ඕන්නේ බොහොම ස්තුතියි. ඒක නෙමෙයි මේ මම නෑ ඕන්නේ. ඒක නෙමෙයි මන්ත්‍රීතුමා. නෑ ඕන්නේ. අවෙනේ මන්න. මේ වෙන එකක් අහන්න හැදේ ඔබතුමාට අක්ගාලා බය වුණා. බය වුනේ නෑ. අප්පිරියා වුණා. අප්පිර අප්‍රසන්නයක් ඇති. මතිකමකට කැමති නෑ. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි නේ. ඒක මගේ ප්‍රශ්නය. ඔයාට වැඩන්නේ. මන්ත්‍රීතුමා දැන් මම අහන්න හැදුවේ මේ ආණ්ඩුකාරවරු ඉවත් කිරීම හෝ පත් කිරීම ගැන කතා බහට ජනාධිපතිතුමෙන් අහන්න. ඒක ජනාධිපති. ඔබතුමා කියන්නේම නැත්ද? නෑ නෑ. ඔබ දන්නේම නැද්ද? නෑ නෑ. මම දැනගත්තත් කියන්නේ. මන්ත්‍රීතුමා ඒක මම පොඩි වෙන විදියකට පොඩක් ඇහුර කමක් නෑ. අහන්න එපා. ඒ ඇමෙතිකම් යන අහන්න එපා. ඒ මොකද ඒක මට අදාල නෑ. දුන්නොත් ගන්න කැමතකුත් නෑ. නෑ ඒක ඒකත් මං තීන් දැනට එහෙම තීන්දුවක නෑ. නෑ අපිට තියෙන පෙන්න දේ තමා දැන් ඔබතුමාලා කණ්ඩාය වැඩේ අත්හැරලා වගේ කියන පොඩ්ඩක්. වෙන දේශපාලන ගමනක් යන්න වෙන දෙනත් දේශපාලන ස්ථාන. නෑ නෑ අපි කොහොමදත් අපිට දේශපාලන ගමනක් තියෙනවනේ. මේ පක්ෂයේ ඔබතුමාලා කණ්ඩායම බැඳලා තින්නේ රජුන්ව තනන්න. රජුන් තනන්න නෙවෙයි. රටේ ආණ්ඩු බලය අපේ අතට අරගෙන මේ රට මේ තියෙන තත්ත්වයෙන් මේ රටේ ජනතාව මේ ඉන්න තත්ත්වයෙන් ඉහළට ගන්න. ආයි හරි ඒක කොහේ හරි කොනක කොහමර රජුන් ඒකේ પરමාර්ථය රජුන් තනා ගැනීම කොනක තියෙනවා කියලා අපි දැන් එළියට පේනවා කියලා හිතමුකෝ. එහෙම තියාගෙන ඔබතුමන්ලා විපක්ෂීය රජ කරන උත්සාහය දරනවද මේ ජනාධිපතිතුමාට Tamanට කැමැත්තක් කරන්න කියලා වැඩේ කරන් යන්න කියලා අත්හැරලා එහෙම මොකක් නෑ අපිට තවම ජනාධිපතිතුමා එක්ක කිසි ගැටලුවක් නෑ. ගැටලුවක් නෙමෙයි ගැටලුවක් නෙමෙයි ගැටලුවක් නෑ ජනාධිපතිතුමා යන ගමන ගැන අපි සතුටින් ඉමු. දේශපාලනික උපක්‍රමයක් විදියට බලය අල්ලා ගැනීම මේ අවුරුද්දේ නෑ. එහෙම අපේ ළඟ උපක්‍රමයක් තියෙනවා නම් අපි හිතමු එහෙම එකක් තියෙනවා කියලා ඒක අපි මාධ්‍යයට කියන්නේ. එළි වෙන්නෙත් නෑ නිකන් එහෙම. එම මාධ්‍යයට කියන දේවල් නෙවෙයිනේ. නෑ අතරම විපක්ෂයේ වාඩි වෙන්නේ මොකක් හරි මේ දැන් ආණ්ඩු බලයේ තියෙද්දිම ඔබතුමාලා විපක්ෂයේ වාඩි වීම මොකක් හරි උසාවියක් තියනවද? නෑ මං හිතන්නේ තවම එහෙම තීන්දුවක් කරන්නේ නෑ. අපිට ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන අපිට මේ ආණ්ඩු සහ ජනාධිපතිවරයා රැකමින් ආරක්ෂා කරමින් මේ තියෙන මේ විවසනකාරී තත්ත්වෙ මේ තියෙන අර්බුදකාරී තත්ත්වෙ රට ගොඩ ගන්නයි ඕන. ජනාධිපතිවරගේ කොහොමද සිටුේෂන් එක? ජනාධිපතිවරණ ඔබතුමාලා කියලා තියෙනවද ඔබතුමාලාට කැමැති පුජ්‍යලන් අරගෙන අලුත් ආණ්ඩුව බිහි කරන්න? මම ඒකට උත්තර දුන්නා. මම පටන් ගන්නකොට කිව්වා ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙක් පත් කිරීම පිළිබඳව අපේ පක්ෂය කිසිම තීන්දුවක් අරගෙන නැහැ. අපි දැනට මේ ජනාධිපතිවරයා ශක්තිමත් කරමින් ඔහු යන වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න ඕන කියන තැන තමයි. ඒතකොට ඔබතුමාලාගේ කණ්ඩායමට කෙනෙහිලිකම් වෙමින් වෙනකොට එතකොට ඒක දුකක් නැද්ද? ඔබතුමාලා බිහි කරගත්ත නායකයෙක් ඔබතුමාලා ඡන්දේ දීලා ජනාධිපති කරගත්තේ ජනමතයක් නෙවෙයි ජනාධිපති. නෑ ඒවා අපේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නනේ. නෑ ලේකම්වරයාට පැහැදිලිවම ඉල්ලීම් කරන්න වෙලා මටත් අපිටත් අමාත්‍ය ධුරයක් දෙන්න මේ කට්ටියටවත් දෙන්න කියන හැම තරමකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ওই පෞගිය කාලේ රාජසේනරත් මහත්තයගේ නම කියනකොට අර තව දෙදෙනෙක්ගේ නම් හරි මේ කියන රෝහිතා බේගුණවර්ධන මහත්තයයි තව දෙන්න ඇති ඒක දන්නේ. ඒක ඒ අපිට පේන්නේ කෙනෙහිලිකම් වගේනේ. එන්නේ ඉල්ලීමට නිකන් ඒ ඔබතුමාලා ඒක ගැන කියන්න ඔබතුමා ඒ ගැන ලියන්න ඒ ගැන කතා කරන්න. ආ කියන්නේ ඔබතුමාලාට නෑ අපිට ඔබතුමාලාට ඒක පිට කරගන්න බෑ. අපි හරහා පිට කරගන්න ඕන. නෑ නෑ එහෙම අපිට උමනවන්නේ නෑ. ඔයාලට එහෙම හිතෙනවනම් ඒක කරන්න. මන්ත්‍රීතුමා මේ මෑතකදී මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් එහෙම සිදුවේ කියලාද නිකන් එහෙම කතා බහක් දන්නේ නෑ. ඒක කියන්න හරියට එහෙම ඒ කියන්නේ අපි කතා කරලා සාකච්ඡා කරලා නෑ. ජනාධිපතිතුමා එක්ක කතා කරලත් නෑ අපි. අනේ ඔබතුමා පරණිත දේශපාලඥයනේ. දැන් හදිසියේදී දේශපාලන උපක්‍රමයක් විදිහට ඔබතුමාලා විපක්ෂ වාඩි වෙලා ජනාධිපතිතුමාට අලුත් කණ්ඩායමක් එක්ක වැඩ කරන දුන්නොත් ඔබතුමාගේ මතෙම අපි හිතමු එහෙම හිතලුවක් විදිහට නෑ. එහෙම අපි එහෙම කිසිම අපේ තී අනාගත දේශපාලන බලාපොරොත්තු අලුත් රජුන් තැනීමේ බලාපොරොත්තු නෑ. එහෙම අපේ තීන්දුවකුත් නෑ. එහෙම තීන්දුවක් ගන්න අදහසක් තියෙනවා නම් අපි ඔබතුමාට කියන්නෙත් නෑ. අපි කියන්නේ නෑ. ඒවා පක්ෂ අභ්‍යන්තර කාරණානේ. බොහොම ස්තුතියි. දන්නෙත් නෑ කියන්නෙත් නෑ. ටේක පක් දැන් අපිට වගකීම් දෙකක් තියෙනවා. ඒක මාධ්‍ය එකක් තමයි පක්ෂයේ වගකීම්. පක්ෂය ඇතුළේ දේවල් අපි එළියට දාන්නේ නැහැ. දෙක තමයි ආණ්ඩුවේ වගකීම්. ආණ්ඩුවේ ඇතුළේ දේවල් එළියට දාන්නෙත් නෑ. දෙක බේරගෙන තමයි. කියන්නේ නැවනේ.